සමහරක් වෙලාවට ජීවිතේ අපි නොහිතන දේවල් වල තියෙන පුදුමාකාර සුන්දරත්වයක්. ඒක කරන්න සමහරක් වෙලාවට අපිට අමාරු වෙන්න පුළුවන්. හිතනකොටත් සමහරක් වෙලාවට කරන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒක කරලා බැලුවම ඒකේ පුදුමාකාර විශ්මයක්, විශ්මයජනක දෙයක්, මැජික් එකක් තියෙනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. එහෙම දේවල් ඕනතරම් ලෝකයේ තියෙනවා. ඒ වගේ විශේෂ දෙයක් කියුවොත් එහෙම සමහරක් වෙලාවට අපි ගොඩක් වෙලාවට මේ මස් මාළු අනුභව කරන එක කතා. ඒ දේවල් අපි සිදු කරනවා. සමහරක් වෙලාවට අපි ඒ දේවල් වලින් වැළකීලා ඉන්න උත්සාහ කරනවා. එහෙම වැළකීච්චා ඉන්නවා. ඒ කියන්නේ ශාකමය ආහාරම විතරක් අරගන්නයි ඉන්නවා. ඔය අතරේ ඒ වගේ දේවල් එක්ක කොහොමද අපේ ජීවිතය බැඳෙන්නේ? අපිට කොයි වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මේ ගැන අපි සමහරක් වෙලාවට පුළුල්ව කතා කරන්නෙත් නැති තරම්. හැබැයි අපි ඒ වෙනුවෙන් ඒ ගැන කතා කරන්න අපි පොඩි කාල වේලාවක් අද වෙන් කරගන්න සූදානමින් ඉන්නවා. හොඳයි. එතකොට තමයි ඇමරිකා එක්සත් ජනපදයේ සමාහිත පදනමේ ප්‍රධාන නැත නිර්මාතෘ ආචාර්ය ආනන්ද මහින්කන්ද මහත්මයා අයවන් කියලා පිළිගන්නවා. මේ ඔබතුමා දැන් අපි හිතන් ඉන්නේ ඇමරිකාව වගේ රටක අධි පරිභෝජනවාදයක් තියෙන්නේ. හැම ආහාරයක් ඇතුළේ නිරන්තරයෙන් මස් මාංශ දකින්න පුළුවන්. එහෙව් පරිසරයක මේ සමාහිත පදනම නිර්මාණය කළා. එතකොට මේ ශාකමය ආහාර, නිර්මාංශ ආහාර කියන සංකල්පයට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? ඇත්තටම දැන් ප්‍රධානම හේතුව තමයි ඇමරිකාවේ දැන් මේ කියන සංකල්පයේ වීගන් නැත්නම් සම්පූර්ණම නිර්මාංශ ආහාර රටාව ඉතාමත්ම වේගෙන් ව්‍යාප්ත වෙනවා බටහිර රටවල. ඒ කියන්නේ අපි කිරිවත් ආහාරයට එකතු කරගන්න. කිරිවත් ආහාරයට ගන්න ඇත්තටම දැන් ඔය කිරි කියනකොට මම අහන සාමාන්‍ය ප්‍රශ්නයක්. ලෝකේ මොන සතාද වෙනත් සතෙක් කිරි බොන්නේ? දෙවෙනි එක. ලෝකේ මොන සතාද ලදරු අවදින් පස්සේ තමන්ගේ මාර්ගවත් කිරි බොන්නේ? දැන් අපි දැන් ඒ කතාවල් අපි දැන් අර ලේසියට පහසුවට කෑදරකමට අපි කරගෙන ආපු දේවල් මුදල් හරහා ඒ විශාල කිරි මස් සමාගම් වලින් ආපු ප්‍රචාරණ දැන් ඒවැ තියෙන ආදීනව දැකලා දැන් මිනිස්සු ලෝකේ ඉතාමත්ම දැඩිව ලෙඩ වෙනවා. 85% ලංකාවේ මිනිස්සු මේ යන්නේත් 85% ලංකාවේ මේ යන්නේ World Bank දත්ත අනුව බෝ නොවන රෝග වලින්. ඉතින් මේ බෝ නොවන රෝග කියන එක පැහැදිලිවම වළක්වා ගන්න පුළුවන් දේවල්. බෝ වන රෝග වලට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ කෙටි කාලීනව බෙහෙතක් හොයා ගන්නවා. දැන් COVID වගේ දේවල්ට පවා නමුත් බෝන් වන් රෝග නවලක්ව ගන්න බෑ. සීගරෙන් වැඩි වෙමින් පවතිනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් ඇමරිකාව බටහිර රටවල අධ්‍යයනය කරනකොට ඒගොල්ලන්ට තේරෙන්නේ මේකේ ප්‍රධාන මූලාශ්‍රය මස් මාංශ නිර්මාංශ නොවීම. එහෙම නැත්නම් මස් මාංශ කිරි බිත්තර කියන එක තමයි හේතුව. මට ඕන පොඩ්ඩක් කතා කරන්න අවශ්‍ය ඉඳ තියෙනවා නම් දැන් අපි හුඟක් කලාට කියන්නේ මේ ප්‍රෝටීන් කියලානේ කියන්නේ. ප්‍රෝටීන් අපිට හම්බෙන්නේ කොහොමද? ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් බැලුවම ප්‍රෝටීන් ඌනතාවය කියලා ලෙඩක් අපි අහලා නැහැ. ප්‍රෝටීන් නැතුව මිනිස්සු මැරෙන්නේත් නැහැ. ඒතකොට හැබැයි එකකින් අදහස් වෙන්නේ ප්‍රෝටීන් අවශ්‍ය නැති දෙයක් කියලා. අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රෝටීන් වලින් කරන්නේ සාමාන්‍ය මාංශ පේශීන් හදන එක. නමුත් දැන් අපි මස් වලින් ප්‍රෝටීන් ගන්න ගියාම, කිරි වලින් ප්‍රෝටීන් ගන්න ගියාම, ඒ හරහා එන වෙනත් අපද්‍රව්‍ය නැත්නම් අපට ඉතාමත්ම අහිතකර දේවල්, උඟක් කියලාට කොලෙස්ටරෝල්, ෆැට් කියන එක, සතු මේ කියන්නේ සංතෘප්ත මේදය. ඒතකොට සතුන්ගේ හැදෙන හෝමෝන, දැන් ওই කෝටිසෝල්, ඇඩ්‍රිනල් වගේ හෝමෝන තියෙනවා. ඉතාමත්ම අහිතකරයි. ඒගොල්ලන්ගේ බයෙන් බිරාන්ත වෙලා ඉන්නකොට හැදෙන හෝමෝන සහ සතුන්ව කෙටි කාලයක් තුළ ලොකු කරලා ගන්න ගහන හෝමෝන. එතකොට මේවා අති හානිකරයි මනුෂ්‍ය ශරීරයට සහ ඇන්ටිබයොටික්ස්. ඒ කියන්නේ ප්‍රතිවේදක ඖෂධ ලෝකේ හදන ප්‍රතිවේදක ඖෂධ වලින් 85%ක්ම යන්නත් කරන්නේ සතුන්ට. මොකද අපි හිතන්නේ නැති මහ විශාල දෙයක් මෙතන සිද්ධ වෙනවා. ලෝකේ ජනගහනය 10% අපි සතුන්ව එක අවුරුද්දක් පාසා බෝ කරලා ඇති දැඩි කරලා ඝාතනය කරනවා මස් පරිභෝජනය සඳහා. එතකොට මේ සතුන්ට ආහාර සහ මේ ලෙඩ නොවි තියාගන්නට පුළුවන් තරම් ඇන්ටිබයොටික්ස් හෝමෝන වගේ දේවල් එන්නත් කරලා ලොකු මහත් කරලා ඒ ගන්න ව්‍යායාමය තුළ තමයි, ඒ ගන්න ක්‍රියාවලිය තුළ තමයි අපිට මේ ඔක්කොම අහිතකර දේවල් ලැබෙන්නේ. ඉතින් ඒක ඒ රටවල දැනුවත් වෙනවා. ඒකට එකම ප්‍රතිකර්මය තමයි ප්ලාන් බේස් ඩයට් එකකට යන එක කියන එක. දැන් එහෙ තියෙනවා ලෙඩ රෝග වළක්වා ගැනීමට ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා. කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ක්ලිනික් එකකට දාලා සම්පූර්ණයෙන්ම ආහාර රටා වෙනස් කරනවා. ඉතින් ඒක ලංකාවෙත් තියෙනවා. හෙළ වෙදගම් වගේ ඒවල් ඒ ක්‍රමවල ඒගොල්ලෝ ගිය අරගෙන ගිය ගාම ලෙඩාව නිර්මාංශ කරනවා. ඒ නිර්මාංශ වීම තුළින්ම ලෙඩේ හොඳ වෙන තත්ත්වයක් ඒ රටවල පවතිනවා. දැන් ඒ රටවල තත්ත්වය ඕක. හැබැයි අපේ රටේ මේ වන විට තමත්ම ජනප්‍රියව ව්‍යාප්ත වෙමින් යන එක්තරා ආහාර සංස්කෘතියක් පිළිබඳව, ආහාර රටාවක් පිළිබඳව කියවෙනවා. තනිකරම මස් කන්න කියන තැනට. ඔව්, ඒක හිතාමත්ම මම දන්නේ ඇයි මේ රජේවල් කියන්නේ වගේක විජුත්තනේ මේ වගේ දේවල්ට ඉඩ දෙන්නේ කියලා. මේක සම්පූර්ණ මසත්වයක්. එහෙම වෙන්නේ නැහැ.
දැන් ඔය අපි දන්නවා සම්පූර්ණයෙන්ම මස් කාලා දැන් අපි ශරීරය අපි බලමු අපි ශරීර ව්‍යුහය ගත්තොත් අපි ශරීර ව්‍යුහය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ශාකාහාරයකට. දැන් උදාහරණ මම කීපයක් කියන්නම් මට ඔක්කොම කියන්නේ නැහැ සාමාන්‍යයෙන් කෙනෙකුට පේන්න පුළුවන් දේවල් පවා. ඒ කියන්නේ මම ගත්තොත් දැන් දත්වල පිහිටීම. දැන් සත් මස් කන සතෙක්ගේ දත් තියෙන ඉතාමත්ම ශක්තිමත් උල් දත් කීපයක් තියෙනවා. ඒ කියන්නේ සතාව මරාගත්තා, ඉරාගත්තා, ගිල දැම්මා. අපි මේ දකින්නේ මේ ශාකමය ආහාර පිරමීඩේ නේද? ඔව් ආහාර පිරමීඩේ අපි ගන්න ඕන දේවල් අපි ඔතෙන්ට තව ටිකකින් එමු. මේ ඉතින් අපේ බොඩි ස්ට්‍රක්චර් එක නැත්තම් අපේ ශරීරය ගත්තොත් අපිට නැහැ ඔය කියන උල් දත්. අපි ඉස්සරහෙන් පැතලි දත්, ඇතුලෙන් තියෙනවා ඇඹරුම් දත් කඩාගත්තා හොඳ රමරල කෑවලි කළා අඹරගත්තා. අඹරගත්තා කෑවා. ඒතකොට මස්කන තතුන්ගේ තියෙන්නේ ඉරාගත් මරාගත්තා ඉරාගත්තා ගිල දැම්මා. එතකොට ඒක නිසා ඒගොල්ලන්ගේ කටේ නෑ ඇත්තටම මේ එන්සයිම. දැන් අපේ ආහාර දිරවීම පටන් ගන්න කටේ ඉඳලමයි. ඒ සතුන්ගේ ආමාශය ඇතුලේ. ඊට අමතරව දැන් හකු දෙක මස් කන සතුන් උස් පහත් කිරීම පමණයි පුළුවන්. ඇඹරීමක් නැහැ ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ මේ අපේ අර ඇඹරීමට පහසු වීම සඳහා අපේ හකු දෙපතර මෙහෙවන්න පුළුවන්. මස් කන සතුන් ඒක නැහැ. ඊට පස්සේ දැන් ආහාර ජීර්ණ පද්ධතිය දිග ප්‍රමාණය ගත්තොත් මස් කන සතුන්ගේ ඉතාමත්ම කෙටි ශරීර ප්‍රමාණය වගේ එකක් එකමාරක් අපේ 6-7 ගුණයක් දිගයි. එතකොට වතුර බොන විදිය වතුර බොන්නේ අපි වතුර උරල බොන්නේ මස් කන නැති සතුන් වතුර බොන්නේ උරල මතක් කරගන්න හා ගවයෙක් සිංහයෙක් මෙන්න මේ අලියෙක් මුවෙක් අපි වතුර බොන්නේ හැම කර උරල බොන්නේ මස් කන සතුන් දිවේලියට දාලා තමයි වතුර බොන්නේ දිවේලියට දාලා දිවෙන් තමයි වතුර ගන්න මතක් කරගන්න බල්ලෙක් කොටියේ වතුර බොන විදිය. එතකොට තව මොනවද ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් මස් කන සතුන් ඉපදෙනකොට සාමාන්‍යයෙන් ඇස් දෙක වහගෙන ඉපදෙන්නේ. ඇස් අරින්න සුමානක් විතර යනවා. මස් කන නැති සතුන් ඉපදෙනකොටම මේ ආහාර මේ ඉපදෙනකොටම ඇස් දෙක අරින්න ඉපදෙන්නේ. එතකොට අනිත් එක මස් කන සතුන් ගොඩාක් කල් බඩගිනින් ඉන්න පුළුවන්. සමහර වෙලාවට මාස ගණන්. මේ කිමුලන්ට පුළුවන් මාස 6ක් විතර ආහාර නැතුව ඉන්න. අපි නිතරම හපනවා. මස් කන සතුන් මස් නොකන සතුන් නිතරම ආහාර හපන නිතරම දැන් අපිටත් දවසකට 3-4 සැරයක් ආහාර ගන්නට ඕනේ. එහෙම ගතියක් තියෙනවා. තව ඉතින් මීට අර බහුතික නොවන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මස් කන සතෙක් හැම වෙලාවෙම හඹාගෙන යන්නේ. අපිට එහෙම නැහැ. අපි දැන් අඹ ගහ ගාවට ගියත් අඹ ගහ දුවන්නේත් නැහැ. හරකෙක් තනකොළ පඳුරක් ගාවට ගියත් තනකොළ පඳුර දුවන්නේත් නැහැ. ඒ වගේ එහෙම වාසනාවක් අපිට තියෙනවා. ඉතින් ඒ වගේ සාධක මහා ගොඩාක් තියෙනවා. අනිත් එක ජීවවිද්‍යාත්මක සැකස තියෙන්නෙම ශාකාහාරයකට. ඉතින් තව එකක් තමයි මේ දැන් මස් කන සතුන්ට ඒ සතාව මරා ගැනීමට තමන්ගේ ඇඟේ හැකියාව තියෙනවා. ඒතොර තුවක්කු කඩු පොලු මොනවාකට අවශ්‍ය නැහැ. නමුත් අපට අඩු ගානේ හාවෙකත් මරා ගන්න බෑනේ මේ. හරකේ පළමුණ අතින් ගාලා පුළුවන්ද බෑ. අපි හැම වෙලාවෙම වෙන දේවල් භාවිත කරනවා. අනිත් එක මස් කන සතුන් මස් කන්නේ අමුයි. අපි වගේ ඔයලා තෙල් දාලා බෙදලා කන්නේ නෑ. ඉතින් මේ මොන ආකාරයකට බැලුවත් ජීවවිද්‍යාත්මක සහ භෞතික දේවල් වලින් බැලුවත් අපි මස් කෑමකට හුරු වෙච්ච ශරීරයක් නෙමෙයි අපිට තියෙන්නේ. ඉතින් දැන් ඔහොම තියෙන පරිසරයක ඔයි කියන වෛද්‍යවරු කියනවා අපි පරිණාමය වෙන්නේ මස් කාලය කියලා. පට්ටපල් ඇත්තටම අර ගමේ වාසයන් කියනවා පට්ටපල් බොරුමේ. ඉතින් මේවට ඇත්තටම යම්කිසි නියාමනයක් තියෙන්නට ඕනේ. දැන් ඔය අපේ ශරීරයේ ආහාර ශක්තිය ලබා ගැනීම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම දේ. අපි ශක්තිය ලබා ගන්නේ සීනි වලින්. අපි ආහාර ගත්තාම මේකේ තියෙන පිටි සහ සීනි ග්ලූකෝස් බවට පත් වෙලා ඒ ග්ලූකෝස් ශරීරයට මේ ශරීරයේ සෛල වලට තැන්පත් කරනවා. මොනවාද මේ ඉන්සියුලින් කියන හෝමෝනේ හරහා. එතකොට අපිට ඒ ආහාර නැති වෙනකොට අපේ බෑකප් එකක් තියෙනවා. අපේ අර දෙවෙනි ක්‍රමයක් තියෙනවා. අපේ ෆැට් දහනය කරලා ආහාර ලබා ගැනීම මේදේ දහනය කිරීමෙන් ආහාර ලබා ගැනීම ක්‍රමයක්. ඒක බෑකප් එකක්. ඒක තමයි දැන් ඔය කියන වෛද්‍යවරයෙක් කියාගෙන යන්නේ මස් මාළු කන්න ඕනේ. ඉතින් නමුත් ඔක වැරදි දෙන්නේ මස් මාළු අවශ්‍ය නැහැ ඔකට. ඔකට වීගන් කීටෝ ඔකට කියන්නේ කීටෝ ඩයට් කියලා. ඇමරිකාවේ කියන්නේ කීටෝ ඩයට්. ඒකට ඕනේ 80% තෙල් තියෙන 20% ප්‍රෝටීන් තියෙන ආහාර සම්මිශ්‍රණයක් ගත්තාම ඔය දෙය සිද්ධ වෙනවා. හැබැයි ඒකට පිටි තියෙන දෙයක් කිසි දෙයක් කන්න බෑ. සීනි කන්න බෑ. පළතුරු කන්න බෑ. ඉතින් මිනිහෙකුට පුළුවන් ද කියන්නේ දැන් ලංකාවගේ රටක ගස්ලබ් ගෙඩියක් ඇඹ ගෙඩියක් අන්නාස් ගෙඩියක් කන්නේ නැතුව නේද? කෙසල් ගෙඩියක් කන්නේ නැතුව අපිට පුළුවන් ද අපේ ජීවිතයක් ගන්න? ඉතින් මේක සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් නැති මහානික මෝඩ සිස්ටම් එකක්. ඉතින් මිනිස්සු මේවට කියලා අමාරු වෙන්න. මොකද කෙටි කාලීනව හැබැයි සීනි අඩු වෙනවා. බර අඩු වෙනවා. නමුත් දිගු කාලීනව කොලෙස්ටරෝල් වකෝඩු අමාරු කීටෝ ෆ්ලූ කීන එක හැදෙනවා ෆැටිලියෝ වගේ දේවල් විශාල දෙයක් හැදලා මේ මිනිස්සු තාමත්ම අසරණ තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒකෙන් දැනුවත් කරන්නේ ඔබ තමයි ප්‍රශ්නේ තමයි වැදගත්. ඔව්.
ඔය අතරම ඔබතුමා සඳහන් කරා මේ සතෙක් මැරෙන්නේ බයෙන් බිහිරාන්ත වෙලා. ඒ මැරෙන අවස්ථාවේදී ඒ වැඩ කරන කෙමිකල්ස් අපේ ශරීරයට ලොකු ප්‍රශ්න. මමත් ඒ ගැන අහලා තියෙන නිසා මම මේ හිතන ආචාර්යතුමාගෙන් මේ පිළිබඳව ටිකක් වැඩිපුර දැනගන්න. මේ අපි ඒ ගැනත් ටිකක් සඳහන් කරමු. එතකොට ඒවට විකල්ප විදියට ආපු දේවලුත් තියෙනවා. මම ප්‍රශ්න තව කැලක් එකව කරා. එතකොට බය බිරාන්ත නොමැතිව සතුන් ඝාතනය කිරීම සඳහා යම් කිසි ක්‍රම වේද තියෙනවා. එතකොට ඒ ආහාර අනුභව නොකළොත් ඒ ආහාර මස් මාංශ අනුභව කළොත් ඔය කියන ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද කියලා ඒ විනුවෙන් පෙනී ඉන්න කණ්ඩායම් සමහරට කියන්නේ. නෑ එහෙම බයින් බිරාන්තේ නැතුව කවුද මැරෙන්නේ කියනවා. එහෙම නැතිනම් සිහි නැති කරලා මුලින් බෙල්ල හිර කරලා මරලා ගන්න ඕනේ. එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මැරෙන අවස්ථාව විතරක් නෙමෙයි. දැන් මරණය දක්වා ඉන්න කාල සීමාවේදී කොයි තරම් දැන් අපි දන්නවා අපි දැකලා තියෙනවා මේ දැන් මෙහෙ රටවල මේක දැනුවත් වෙන්නේ නැහැ. දැන් ඇමරිකාවේ තියෙන රුධිරය කියලා කියනවා. ඒ රුධිරය ඉවත් කිරීමෙන් පස්සේ පරිහරණය කිරීම වගේ කතා තියෙනවා. නෑ රුධිරය විතරක් නෙමෙයි ඔක්කොම තියෙනවා. ඇඟේ හැමතැනම තියෙනවා. ඉතින් ඒ විශේෂයිද දේවල් කෝටිසෝල් කියන හෝමෝන, ඇඩ්‍රිනල් වගේ හෝමෝන මේ නිතරම මේවා ඇති වෙනවා. දැන් අපි දැකලා තියෙනවා ඌරෝ හරක් එහෙම මේ කටේ අර තමන්ගේ තියෙන කම්බි බාර් යකඩ බාර් හපනවා. ඒ කියන්නේ ඒ තරම් පීඩනය වැඩි. දැන් එක ඌරෙක් වගේ ගත්තොත් අඩි 6-7ක් දිගයි. මේගොල්ලන්ට හැරෙන්නවත් බෑ ඒ ඊරිට. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ඉන්නේ මේ සිමෙන්ති කොටුවක. ඉතින් දැන් කොකුළුත් එහෙමයි. දැන් කොකුළන්ගේ හොට පුංචි කාලෙම, ඒ කියන්නේ දැන් ඔය හැම අනිත් එක මතක තියාගන්න ඕනේ මේ අපි මේ හැම වදේම දෙන ගෑනු සතුන්ද. පිරිමි සතුන් ඉපදිච්ච ගමන් මරලා දානවා. මොකද මස් වල විතරක් සතුන් නැති කිරීම පාඩුයි. බිත්තරසා විශේෂයෙන් බිත්තරසා කිරි කර්මාන්තයේදී මස් මේ හරක් මස් කර්මාන්තයේදී ඒගොල්ලන්ට මේ ගැහැණු සතු තමයි මේක ඇති කරන්නේ. පිරිමි සතාව ඝාතනය කරන මුල් දවසේම ගැහැණු සතාව හරකෙක් නම් වෙන වෙන් කරලා සෝයා කිරි වගේ දීලා හදනවා. ඒ කියන්නේ තමන්ගේ හරක් කියන්නේ අම්මා බලන්න පුළුවන් මේ මුල් දවසේ විතරයි දකින්නේ ඉවත් කරනවා. ඉතින් ඒ හරක් අම්මටයි ඒ හරක් පැටියටයි අධිකතර මේ මානසික පීඩාවක් මුල් දවසේ ඉඳලාම ඇති වෙනවා. කුකුලන්ගෙත් පුංචි කුකුල් පැට වගේ හොට කපනවා. මොකද නැත්නම් ඒගොල්ලන්ගේ අර පීඩනේ වැඩි නිසා ඒගොල්ලෝ එකට එක කොටා ගන්නවා. ඉතින් ඒ වගේ මහ පුදුමාකාර දසබද දෙන සංස්කෘතියක තමයි මේ සතුන් නැති වෙන්නේ. ඉතින් ඇමරිකාවගේ රටවල දැන් තියෙනවා මේ ගොඩාක් ආයතන තියෙනවා. Mercy for Animals, Live Kindly, එතකොට PETA, ඒ ආදි වශයෙන් මේ ආයතන මේ ඝාතකාගාරවල අපි කියන්නේ ඉතින් සත්තු ගොවිපල කියලා. තනිකරම ඝාතකාගාර. ඒවට ඇරලා මේ hidden cameras තියලා hidden investigators ලා ඇරලා මේ අපි මේවා ඇතුළේ දැන් ඡායාරූප අරගෙන දැන් ප්‍රසිද්ධ කරනවා. ඉතින් මේවා අපි දකින්නේ නැහැ. ඉතින් වාසනාවටද මේවා online YouTube එහෙම දැන් බලුවාම දැන් මේවත් තියෙනවා දැක්ක එක ටික. ඉතින් මේක අපි දැනුවත් වෙන්නට ඕනේ. හරි. අපිට යම් කෙනෙක් කිව්වොත් එහෙම දැන් ඔය කියන්නේ වැඩි වශයෙන් නිතර ඔවා පරිහරණය කිරීම නිසා සිද්ධ වෙන්න පුළුවන් කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන්. නමුත් ටිකක් අර අපිරිමැස්මකින් නිතුව මේ කියන කොටසට මාළු කියන කොටසත් අයිතිද මාංශ කියන. ඒතකොට මාළු කියන ප්‍රශ්නේදී ඔය කතා ගොඩක් නැහැ නේ කියන දේවල් එන්න පුළුවන්. සහ නිතර ඕනතර කෑවොත් තුන් වෙලම කෑවොත් මේ ලෙඩ වෙන්න පුළුවන්. අපි එහෙම නැතුව වේලකට දෙකකට ලපි ළමයින්ට එක දුන්නාට ප්‍රශ්නයක් වෙන්නේ එකක් නැද්ද කියලා දුවන පයින්නකොට ළමයින්ට මේව ඕනේ කියලා අදහස් තියෙනවා. නෑ ඒක තමයි කියන්නේ මිත්‍යාව කියලා. දැන් අපි දැන් මම දැන් ඇමරිකාවේ වෛද්‍යවරු මහ ගොඩක් ඉන්නවා මේ ගැන සම්බන්ධයෙන් කතා කරන. එතකොට මේක දැන් අපි හිතමු අපි වසකන්න පොඩ්ඩක් කෑවට කමක් නැහැ. මේ චුට්ටක් වසකෑවට කමක් නැහැ. නැත්තම් පොඩ්ඩක් අරක්කු බිව්වට කමක් නැහැ. පොඩ්ඩක් කුඩි බිව්වට කමක් නැහැ කියලා අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැනේ. ඒක දුරින්ම දුරු කරන්නට උනන්දු දෙයක් නැත්තම් කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ දැනුවත් වීමක් නැතිකම. අපට අර එකම බොරුවක් කියලා ඇත්ත කරලා තියෙන කතාවක්. දැන් අපේ රටේ ඉස්සර මිනිස්සු සුදු ජාතිකෙන් එන්න ඉස්සරලා මස් කපු ජාතියක් නෙමෙයි. ඒක අර රොබර්ට් නොක්ස්ගේ අර පොත්වල පැහැදිලිවම තියෙනවා එදා හෙළදිව වගේ. මේ ඉතින් අවුරුදු 100කින් කෙනෙක් මැරුණොත් හිතනවා ඇයි අපරාධී ඇයි කොහොමද මම මෙච්චර ඉක්මනට මැරුණේ කියලා. ඒක නිකන් අර අකාලිමී යෑමක් වගේ. අවුරුදු 120ක් විතර සෑහෙන ආයු කාලයක් තිබිච්ච මිනිස්සු අපි. අපි ඉතින් ඔය වෙහෙර විහාර පෙතිපිලිම ඔක්කොම අපේ තියෙන හොඳම දේවල් කරේ මස් කාලා නෙමෙයි. අපේ වෙලාව අවසන් නිසා ඔබතුමාගෙන් තව ගොඩාක් දේවල් දැනගන්න තියෙනවා. මේ හරහා මේක මොකද ටිකක් ලංකාවේ හරි විවාද සම්පන්නයි නේ. එක පැත්ත මතයක් ජනකාන්ත විදියට යනවා. ඔබතුමා අලුත් මතයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් සමාහිත පරිසර පදනම ඔබට උත්තර දෙන්න සූදානම් වෙනවා. අපේ ආචාර්යතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය 0773 0773 කියන දුරකථන අංකයට කතා බහ කරලා ආචාර්යතුමන් සමගින් කතා බහ කරලා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව නිරාකරණය කරගන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා.
හොඳයි. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි අතරම ජීවිතයේ ඇති වටිනාකම සත්ත්ව ලෝකයේ හැම කී සහ වෙනසක් නැතුව මේ දවල් මෙහෙම සිද්ධ වෙද්දී බොහොම ස්තුතියි මේ වැදගත් මාතෘකාව අපේ කතා බහට ගෙනෙන්න ඔබතුමා සම්බන්ධ වුණාට. අපිව ආරක්ෂා කර ගැනීම උදෙසා තමයි මේ වගේ කතා බහ කද දවසේදී ආචාර්යතුමන් මේ විදිහට සඳහන් කරේ. ඉතින් එමෙත වතාවක් ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න අපත් සමග එකතු වුණාට. හරි. ඒ අතරතුරේදී පෞලේ කෙනෙක් අපේ කෙනෙක් අපිට අහිමි වීම මොනතරම් නම් සංවේදී කාරණාවක්. ජාතික රූපවාහිනී අපිට ඒක නැවත වතාවක් දැනෙමින් තිබෙන මොහොතක් අපි මේ ගත කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපේ ENG සහායකවරයෙකු හැටියට වැඩ කටයුතු කළ පාලිත මහත්මාගේ සමු ගැනීම පිළිබඳව අපිට දැනගන්නට ලැබුණා. අපි නිතර එතුමාව මතක් කළේ පාලිත අයියා කියලා. අපේ වැඩසටහනවලදී සජීවී වැඩසටහනවලදී පාලිත සමරසිංහ හරි යෝධයෙක් වගේ වැඩ කටයුතු කරපු කෙනෙක්. දුවලා පැනලා ඉතාමත්ම සක්‍රීය වැඩ කටයුතු කරපු කෙනෙක්. කාරේ විතරක් නෙවෙයි තව පැවරන ඕනම දෙයක් හොයලා බලලා වැඩ කටයුතු කරපවංග නිලධාරියෙක්. හැබැයි එතුමාගේ සමු ගැනීම පිළිබඳව අපට ආරංචි වුණා. ඒ හින්දා අපි හැමදෙනාගේම සාතිශ්‍ය සංවේගය පාලිත සමරසිංහ මහතාගේ පවුලේ අයට මේ මොහොතේදී පළ කරන්න කැමතියි. සහ එතුමාට නිර්වාණ සම්පත්තියත් අපි මේ මොහොතේදී ප්‍රාර්ථනා කරමු. හොඳයි. අපි සූදානම් වෙන්නේ ඉතින් අද දවසේදී නුගසෙවන අපේ බදාදා නුගසෙවනට සමුදෙන්නට එක්කම අපි තවත් ගීතයකට ගීතයක් රසවිඳින ගමන්ම තමයි අද දවසේදී ඔබෙන් සමරගන්න මේ සූදානම් වෙන්නේ. විශේෂ මේ ගීතයත් අපිට අද විශේෂ වෙනවා. විශේෂ වෙන්නේ පාලිත සමරසිංහ මේ ගීතය ඇතුලේ තමන්ගේ හැකියාව පෙන්නුම් කොට තිබෙන නිසා. ඒ නිසා ඔහුව ස්මරණය කරමින් මතක් කරමින් තමයි අද දවසේදී සමුගෙන යන්න ඔබ හැමටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.